මේ දවස් ටික නම් මම මුස්පේන්දු දවස් ටිකක් අප්පා. ඇයියේ? ඇයි කියන්නේ? හේමක ජයසූරියලා ගෙදර ගියා. අර මෙලෝ රහක් නැති වැඩකාරයෝ දෙන්න එක කතා කරගෙන ඉඳලා එළියට ආව. ඒක ඉතින් ඔයාගේ වැඩක් නෙමෙයි නිසුදුවක්කේ. ඒක සුබාලගේ වැඩක් නේ. වාමේ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරන් දඟලනවා. ඒකයි ප්‍රශ්නේ. මට ඕනේ බං මොකෙගේ පිටේ හරි ගිහිලා ගොඩේ යන්න. ආ දැන් බලපන් උදේට එනවා කඩේ අරිනවා. හවසට කඩේ වහනවා. ඈ කිසි දියුණුවක් තියෙනවද බලපන්? හවසට ලාච්චු බලනකොට තමයි තේරෙන්නේ අපි උදේ ඉඳන් කරු මගුලක් නැහැ කියලා. ඒකට තියෙන බං මහන්සිලා කඩේ දියුණු කරගන්න එකනේ. අපිත් ඕක නම් කියනවා හැමදාම. මෙහෙම ඉතින් හැමදාම ප්ලේන්ට් විකුණු විකුණු ඉඳලාම හරියන්නේ නැහනේ. දියුණු කරගන්නවා කියලා මොකද්ද බං මං කරන්නේ? මෙතන තරුපයි හෝටලයක් දාන්නද? ඈ දියුණු කරත් නැතත් මෙතෙන්ට එන එක එන්නේ ප්ලේන්ටියක් බොන්න, ඈ බුලත් පිටක් කන්න, පාන් ගෙඩියක් ගන්න. ඈ දැන් ඔය දියුණු කරන්න අරන් මනම් කරන්න ගිහලා එන එක එන්නෙත් නැහැ මෙතෙන්ට. ඒක නම් ඇත්ත බා. මේ කඩෙන් බඩු ගන්න මේ ගමේ උන් හැර පිට උන් එන්නද බා? එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ කඩේ වල වෙන බිස්නස් එකක් පටන් ගන්න එක. වෙන බිස්නස් එක තමයි ඉතින් මම ඔය හේමක ජයසූරියත් එක්ක කරන්න යන්නේ. මේ ඒවට කියන්නේ බිස්නස් නෙවෙයි වංචා. බිස්නස් කියන්නේ කොහොමත් වංචාව තමයි බං. ඈ දැන් අපිට ටී එකක් හදන්න කිව්වන් පස්සේ අපි ඒකට හරියට කිරි දානවද? ඈ ආප්ප හදන එක හරියට ඒකේ මදේ ගන්නවද? ඈ කොත්තු හදන එක ඒකට හරියන්නේ එළවලු ටික මස් ටික දානවද? ඈ නෑනේ. දැන් කාලේ ඉන්දියාප් එක සයිස් එක බලපන්. ඈ ඔය ඔක්කොම වංචාව තමයි. බිස්නස් කියන්නේ ඒකට තමයි. ඒ වුණාට ඉතින් සාධාරණව බිස්නස් කරන්නත් පුළුවන්නේ. පුළුවා. ඒත් අපේ උන් කරනවද බං? බලහන් අලුත පටන් ගත්ත හොටලයක් අරගෙන මුලින් සුපීරියට කන්න දෙනවා. කන්න දීලා කස්ටමර්ස්ලාත් අල්ල ගන්න. ඊට පස්සේ දවසින් දවසේ දවසින් දවසේ ක්වොලිටි අඩු කරනවා. අන්තිමට කෑම ටික බල්ලෙක්ට කඩේ දියන්න බෑ. ඔන්න අපේ උන් බිස්නස් කරන විදිය. මේ කඩේ වහමු දික්මන්ට. ඔව් 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 බෝධි අයියා නේ මේ. ඔය කියවෙනක නතර කරලා මේක වහන්න පොඩ උදව් කරන්නකෝ. මං නම් මහන්සියා. වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත්. ඔයාලා දෙන්න එකටමද ක්ලාස් එකට ආවේ? අපෝ නෑ. මෙයා මට වඩා ගොඩක් සීනියර්. මෙයානේ අපිට උගන්වන්නේ. එයා අපේ ටීචර්. ගුරයි ගෝලයි කොහොමද එකටම ක්ලාස් එකට ඇතුළත් වෙන්නේ? ටීචර් කියන්නේ මෙයා හෙල්ප් නේ මිස් නිහාරගේ. අනේ ඔව් මම මිස්ගේ හෙල්ප්. මම තමයි මිස්ගේ බෑග් එකත් උස්සගෙන යන්නේ. ඇත්තටම මම ක්ලාස් එකට ආවේ මිස් නිහාර අපිට දිගටම උගන්වන්නයි කියලා. මං දැනගෙන හිටියේ ජූනියර්ස්ලා අපිට උගන්වන්න කියලා. අපේ අයර් නම් ඉතින් ජූනියර්ස්ලාත් වැඩි. දැක්කනේ ඩාන්ස් කරන විදිය. පරාද කියන්න බෑ. අපේ ක්ලාස් එකේ ඉන්න ඔක්කොටම ඩාන්සින් වලට වඩා හැමදේම පුළුවන්. ඉතින් ඔයා මිස්ටර් කිව්වනම් හරි. ඔයාට උගන්වන්න ජූනියර්ස්ලා දාන්න නැතුව සීනියර්ස්ලාම දාන්න කියලා. නෑ නෑ යන්නේ මම නිකන් කිව්වේ. එතකොට ඔයා නේද නිෂි? ඔව් මම නිෂි. එතකොට ඔයාලේ ගෙවල් කොහෙද? රුක්මල්ලගේ ගෙවල් වලට යන පාරෙම තමයි. ආ එතකොට ඔයාද හැමදාම මෙයාව ගෙදරට ඇලවන්නේ? නෑ නෑ. මෙයාට තියෙනවා ෂෝක් පුට් සයිකල් එකක්. ඒක නැති වුණ දවසර තමයි අපේ මේ දුප්පත් වාහන වලට නැගින්නේ. අපහාස කරන්න එපා ඉතින්. කවුද අපහාස කරේ? මං කිව්වේ ඒවා යන්නම කැමති වාගේ පුට් සයිකල් එකේ කියලා. Double cleaning crystals are double perfume look samaga nava best ever sunlight bindu vak nivasa ohonnito 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 කිසිත නොලබන
හලෝ 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 මම 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 ඔයා වැඩකද? එක්ස්කියුස් මී යාළුවෙක්. හලෝ 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 මම 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 අඳුර ගන්න පුළුවන් නේ? හලෝ මම මේ යාළුවෙක් එක්ක පොඩි ගමනක් යන ගමන් ඉන්නේ. ඇයි හදිසියක්ද? නෑ නෑ අපේ අර හෙට වැඩේට මේ ඔයා එනවද කියලා අහන්න ගත්තේ. ඔයා එනවද නේද හෙට? මේ වෙලාවෙ නම් ටිකක් කතා කරන්න අමාරුයි. ඔයාට පුළුවන් ද පස්සේ ගන්න? මං දැන් ටිකක් බිසී. අපට සිට බිසීද? හරි හරි කමක් නෑ. එහෙනම් මං තව ටිකක් රැය වෙලා ගන්නම්කො ඈ. නෑ මට හරියටම දැනගන්න ඕනේ අපි හෙට හම්බ වෙනවද නැද්ද කියලා තමයි. මට තනයි ටයිම් එකයි ටෙස්ට් එකක් දානවද? හරි 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 මං දාන්න. ඒ කියන්නේ අපි හෙට හම්බ වෙනවද? හරි එහෙනම් මං තියන්නම්. Good night. Bye. Hello 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 මේ මේ මං හිත වැඩකත් වැඩක් කැන්සල් කරලා වගේ වැඩේ දාගත්තේ හොඳේ. හෙල්. යකො පුදුම හදිසියනේ මේ ගෑනට තියෙන්නේ. පිස්සු නැත්තම් සෝ. Sunsilk shampoo දැන් තව වැඩි දියුණු වෙලා. Protein natural oil සහ vitamin මුසු active mix එකකින්. අයියේ ඔය ඉස්සරහ හන්දියෙන් මමට දාන්න. හරි මේ මේ ඉස්සරහ හන්දියනේ. ඕ ඉස්සරහින්. ආයි ඉස්සරහ හම්බෙන හන්දියෙන් මමට දාන්න ඕනේ අයියේ. කෝ තව දුරද තියෙන්නේ? බෝඩි මන්ටරන්ත චුට්ටක් දුරයි අයියේ. නෑ 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 මං ඇහුවේ මේ අර බහිනාගේ හන්දියට තව දුරද කියලා. නෑ නෑ අයියේ ඔය ඔතන ඉස්සරහා තියෙන්නේ. ඇයි ඔය අතුරු ටික බස් ගේනේ යනවා කිව්වේ? මේ වෙලාවට මේ පාරේ බස් අඩුයිනේ. යන්නේ වයෙත් පොල් පටවල වගේ සෙනඟ. එතකොට අයියට පුළුවන් නම් මාව බෝඩිම කිට්ටුවටම ගිහින් දාන්නකෝ. මේ ඉස්සර නවත්ත. ඇයි? කිව්වා මාව නවත්තන්නකෝ. මේ මම මෙතනින් බහිනවා. ඔයා මෙයා කියන තැනකින් ගිහලා ඩ්‍රොප් කරන්න. ඔයා මෙතනින් බැලලා කොහොමද යන්නේ? දැන් මේ පාරේ බසුත් නැහැ කියලා කිව්වනේ. කොහොම පොඩක් ඉන්න මං ඔයා ගිහිල්ලා දාන්න. නෑ නෑ මට කොහොමත් පොඩි වැඩ වගේකුත් තියෙනවා කරගන්න. ඔයා මම ඩ්‍රොප් කරන්නු. බයි. අයියා බැස්සේ මොකක් කරේ වැඩක් තියෙන කතාවක් කිව්වනේ. ඔයද නේද තමයි. Surf Excel වල double magic එකකින් ඇඳුම් වල තද පැල්ලම් ඉවත් කරමින් comfort premium සුවඳ ලබා දෙනවා. මන් දන්නවා. මිස්ලා ඉස්සර කරන හැම දෙයක්ම මට කියනවා. ඒත් දැන් ළඟකදී ඉඳලා මිස්ලා කරන කිසි දෙයක් මට කියන්නෙත් නෑ. හැබැයි මිස් මේ ගෙදර ඉන්නේ මගේ නංගි හැටියට. ඒ හින්දා මිස් කරන හැම දෙයක්ම මන් දැනගන්න ඕන. එහෙම අපි සමරවීරට හොරෙන් මුකුත් කරන්නේ නෑ. නෑ මිස්. මිස්ලා එහෙම කරනවා. මට ඒක තේරෙනවා. හරි හරි හරි. මට පැහැදිලි කරන්න ඕනේ නෑ සමරවීරට. හැබැයි අපි සමරවීරට හොරෙන් මුකුත් කරන්නේ නෑ. ඒක පිළිගන්නකෝ. ඒ ඇති. ඒක තමයි පිළිගන්නම බැරි. පිළිගන්න බැරි නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. හලෝ මොකද තත්තේ? අප්පට සිරි එහෙමද? රුක්මන් මොකද කරේ? කාරගෙන් බහලා දින්නේ. අරගෙන අගගත්තද අපහු?
මොකද්ද පුලිත කියන්නේ? ආව් අර මහතෙක් කෙනාද? ආ හරි හරි මට මතකයි. ඌ මෙහෙත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඉතින් වාටේ ඌව සෙට් කරගන්න පුළුවන්. තාත්තා මට තේරෙන්නේ. හරි හරි. එහෙනම් බෝඩිමිට ගිහිල්ලා කෝල් එකක් ගන්න. අම්මෝ මම බය වුණා. ඔන්න ඕක තමයි මිස්ලා මට හංගනවා කියලා කිව්වේ. මම මොනවද හංගන්නේ? මට යාළුවෙක් කතා කරේ. මිස්ලා ඔය කතා කරන කෙනත් මේ වැඩේට සම්බන්ධයි. හොඳයි මිස් නෑ කියනවාද? හරි හරි. අපි කරන හැමදේම සමරවීර දැනගන්න ඕනේද? සමරවීර දැනගන්න ඕන ටික දැනගත්තාම ඇති. නෑ නෑ නෑ. මට මිස්ලාගේ දේවල් කොහොමවත් දැනගන්න අවශ්‍යතාවයක් නෑ. හැබැයි මිස්ලා මාව මේකට ඈඳගෙන ඉන්න හින්දා මිස්ලා කරන දේවල් දැනගෙන ඉන්න එක හොඳයි කියලායි මං කිව්වේ. හැබැයි කොයි මොහොතක හරි මාව මේකෙන් අමාරුවේ වැටෙනවා කියලා දැනුනොත් මට මේ සේරම මහත්තයාට කියන්න වෙනවා. මොකද කිව්වේ? කියන්න වෙනවා? පිස්සු තමසට? තමස මේව සර්ට කියන්න ගියොත් එහෙම තමසව ගහලා පන්න. ඒකට කමක් නැහැ. වැරදි දේවල් වලට සම්බන්ධ වෙනවට වඩා ගුටි කන එක සැපක්. රස්සාව නැති වෙන එකත් සැපක්. මම මේ දේවල් වලට සම්බන්ධ වුණේ සර්ට යහපතක් වෙනවා කියලා හිතලා. ඒත් මට දැන් පේන්නේ වෙන දෙයක්. නෑ නෑ නෑ. තාම වෙන්නේ යහපතක් වෙන දෙයක් තමයි. එහිඳ සමරවීර ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ. දේවින්ද කියන්නේ සර්ගේ නංගි. එහිඳ එයාට ඕනේ නෑ තමන්ගේ අයියට කරදරයක් කරන්න. එහිඳ එයාට නැති අමාරුවක් සමරවීර හදාගන්න ඕනේ නෑ. හරි හරි බලමුකෝ බලමුකෝ. අපි මොන වෙස් මූණු දාගෙන නැටුවත් ඒ මූණු ගැලවෙන වෙලාවකුත් එනවා. අපි දේවල් කරනකොට අන්න ඒවත් මතක තියාගෙන වැඩ කරනවා නම් තමයි හොඳ. සුවහසක් පාරිභෝගික ආදරය දින සානිකව තහවුරු කරන ලද ලංකාවේ ඇති එකම කොලජන් අතිරේකය ග්ලූ කොලජන්. ඒ ගෑනු කෙනා කියන කතාව ඇත්තානේ. ඒ ෆොටෝ වල ඉන්නේ අපේ මැඩම් වගේම කෙනෙක්. අයිනා සේදරයි ඇරපු අතක් නෑ යා. නෑ. ඒක ලැම්බර්ට් මහත්තයා මොකද කියන්නේ? ඒ ලැම්බර්ට් මහත්තයා කියන්නේ ඒ ෆොටෝස් කම්පියුටර් එකෙන් හදපුවා කියලා. අනේ මේ ඒ ගෑනට පුළුවන් දන්නේ එච්චර හරියක් කරන්න. අන්නම් කියන්නේ ඔය කියන කතාවේ මොකක් හරි ඇත්තක් තියෙනවා. නැත්නම් ඉතින් ඔච්චර බැනුම් අහ සැනින් සැරේ මෙහෙටින් නැහනේ. මොන බැනුම්ද සේදර අයියේ? බැනුම් ඇව විතරක් නෙමෙයි දෙපාරක්ම පොලිසි තරන් ගියා. මේ දැන් එතකොට ඔය මේ ඇල්බම් එක කොහොමද නැතුනේ? ඒක ලැම්බර්ට් මහත්තයා ගත්තා. ඔබ දැක්කද? නෑ මං දැක්කේ නැහැ. හැබැයි සේදරයි මට 100%ක් ෂුවර් ඔක ලැම්බර්ට් මහත්තයා තමයි ගත්තේ කියලා. එනම් බම් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් ඉතින් ලැම්බර්ට් මහත්තයාට ඔය ඇල්බම් එකක් ඕනේ නෑනේ. මේ ගැන්ටිය හොයලා බලන්න ඕන. අනේ 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 මේ වඳින්නම් ඕවනම් හොයන්න යන්න එපා හොඳේ. මට පුදුම කිරිපණු ගායන්න තියෙන්නේ. ඔය කොහෙ කසනවද ඕවා හොයන්න දෙන්නේ? අනේ මේ මගේ නම් කොහෙවත් කහන්නේ නෑ. හැබැයි මං කියන්නේ දැන් මේකයි. ඔය ඇල්බම් එකේ තියෙන ෆොටෝ අපේ මැඩම් වගේම නะ. ඇල්බම් එක ඉස්සුවෙත් ලැම්බර්ට් මහත්තයා නะ. නමේ අපි හිතනට වඩා මකරි ලොකු දෙයක් තියෙනවා නැද්ද? ඔබම කියන්නකෝ බලන්න. ඔය මොක වුණත් ඔයානම් ඒව අදාළ කරගන්න එපා. ෂි පරාදී අප මාත් ඔයාට මේවා කිව්වේ. නෑ නෑ ඉතින් ඔබ කිව්වේ ඇත්ත කතාවනේ. ඇත්ත වුණත් බොරු වුණත් අපිට වැඩක් නෑනේ. සේදර අයියා සේදරගේ පාඩුවේ ඉන්න. ඊගැණිගේ ඇල්බම් එක හොයාගන්න. සේදර අයියා ඔය අදාළ කරගන්න ඕනේ නෑනේ. ඒ වුණාට බම් මේ ඒ ගෑණි පවුනේම. පවුද? එනම් ගිහලා බැඳ ගන්නවා ඔය ගෑණිව. ආයෙ බෑ මේ පැත්තේ පස් පා ගන්න එහෙම නෑ. අඩුම මිලක් අත්විඳින්න අපි කවදාත් කීල්ස් යමු. ගමේ ලස්සනම කෙල්ල අපේ අක්කගේ ලේලි. මොකෝ කල්පනාව? මම
කල්පනා කරන්න දේවල්ද බන්නේ ඇත්තේ. හරි හරි එනවා කල්පනා කර කර ඉන්නකෝ. අපි ගියා ඈ. මේ පොඩි මල්ලේ. ඇයි මොකෝ? මට කලින් නම් පොඩි සැකයක් තිබ්බා බං. අර ගෙදර ඉන්න පින්කි නෙමෙයි වෙන එකියක් කියලා. හැබැයි දැන් නම් මට හොඳටම විශ්වාසයි ඒ හිටිය පින්කි කියලා. ඇයි බං? මේකෙ මෙහෙ ඉන්නලාට ඒකෙ එහෙ නෑ. ඒකෙ එහෙ ඉන්නලාට මේකෙ මෙහෙ නෑනේ. මටත් වෙලාවකට නම් හිතනවා ඒ ඉන්නේ පින්කි කියලා. හැබැයි තවත් වෙලාවකට හිතනවා ඒ පින්කි නෙවෙයි කියලා. සිත දෙපසකට දෝලණය වෙන නිසා ස්ථීර නිවැරදි තීරණයකට එළඹිය නොහැක. මේකෙ මෙහෙ එක්කන් ගියා නම් දවසක හරියටම හරි. ඔව් ඉතින් ඒක නම් ඇත්ත තමයි. කොහොද ඉතින් මම කිව්වා, නිසි කිව්වා, අපි දෙන්නම කිව්වා. හැබැයි ඉතින් කට කැඩනකම් කිව්වත් මේක අහන්නේ නෑනේ. මේක නිකන් හරියට නිකන් මේ 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 භූමි තෙල් ගහපු ගැරන්ඩියා වගේ, ග්‍රීස් ගහපු යකා වගේ ආපහු දුවනෝ ගෙට ඕක කිව්වකම. හලෝ, ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්. හරි හරි මන්ද මේ එන්න හදන්නේ. අව් අව්. මේ ගෙදරින් එළියට වැස්සා විතරයි දැන් මේ කාර් එකට නගින්න. හරි 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 එන මන් තියන්න. බයි 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 බයි. කවුද? යාළුවෙක් යාළුවෙක්. කවුද යාළුවා? හරි හරි තමසරේ එකේ වැඩක් නැහනේ. නෑ මං ඇහුවේ කතා කරනු නලවපු නැලවිල්ලට. එහෙම තමයි සමහර යාළුවන්ට කතා කරනකොට. යන්න. දැන් ඔය එතකොට මේ අර කාර් එක කතාවක් කිව්වේ? හරි හරි ඒක කිව්වේ ඔයත් නෙවෙයිනේ. ඒකින්ද ඔයා ඒක අදාළ කරගන්න එපා. අමි යන්න ගලි. ඔයාගේ ආදරණීය මල්ලිට wish you all the best කියන්න. එහෙම කරද? එදේම කියන්න බෑ. හරි හරි හරි. කමන කමන ඒක මම කියා ගන්නම්කෝ. මගේ පොඩි මල්ලිට wish you all the best. Thank you. ඒ අපි ගියා. Malibu chocolate cream, inguru and lemon puff. Less sugar, same great taste. From Malibu. Amme, ane ekabara kiwwama ahannako badagini salli dennako. බඩගෙන හිඳ තමයි උඹට බත් කන්න කිව්වේ. අනේ බත් කන්න බැරි හිඳ තමයි පාන් කියන්න සල්ලි දෙන්න කියන්නේ. පාන් කන්න මොකටද බත් తీද්දි? පාන් කන්නේ බත් කන්න බැරි හිඳ. ඒ බත් කන්න බැරි මා කෑවේ බත් නේ. මේ අහන්නකෝ. දැන් කොටිය කන එකම නෙමෙයි මුවා කන්නේ. දේවල් දෙකක් කන්නේ. ඒතර මම් මුවා නම් උඹත් මුවානේ. මුවාගේ පැටියා කොහමද කොටියෙක් වෙන්නේ? අයියෝ අම්මේ මේ හරි ඔයා මට පාන් ගේන්න සල්ලි දෙනවද නැත්නම් මං ගිහලා ණයට පාන් අරන් එන්නද මොකද අද උඹ ඔච්චර පාන් කන්න දඟලන්නේ ඔබ වෙනද බත් කෑවන්නේ අනේ අම්මේ වෙනද බත් කෑවා කියලා අදත් බත් කන්න ඕනි කියලා එකක් නැහැනේ සල්ලි දෙන්නකෝ හරි හරි අර කන්නාඩි මැස්ස ලාච්චු ඇති අරගනි හැබැයි වැඩිපුර එහෙම ගන්න නැහැ හොඳේ පිස්සු දැනේ වාගෙන් වැඩිපුර ගන්න හිතන්න බෑ මට අදහ ගන්න බෑ හිතන්නවත් ඉන්නේ අනේ මේ තමුස මේ අර හේමක ජයසූරියත් එක්ක එක කාමරයක එකට ඉඳගෙන මට අවවාද දෙන්න ලෑස්තින්නේ පහරිද කවුදෝ හේමගේ අත්තගේ කාමරේ හිටියේ? ඇයි නැත්තේ? මට පොඩි මාම සේරම විස්තරේ කිව්වා. අමතක කරන්න එපා. පොඩි මාම කාලයක් ඒ වැඩ කරා කියලා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ හේමකේයි මම එක කාමරේ හිටපෙක නෙවෙයිනේ. තමුසේයි අර ලෝයර් කාර්යය එක වාහනේ ගියපු එක. කොහමද ඉතින් ඉස්සරහට එක වාහනේයි දන්නේ? ඇයි ඒ? ඊයා වෙන කෙල්ලට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න පටන් ගත්තා උල්. ඒකේ? ඒක තමුසරට නෑ. ඒක අපේ ප්‍රශ්නේ. දැන් මට තමුසගේ ප්‍රශ්න වැඩක් නැත්තම් තමුසට මගේ ප්‍රශ්නත් අදාළ නැහැ. තමුසගේ ප්‍රශ්න අපිට අදාළ නැහැ තමයි. හැබැයි ඉතින් තමුස නිසා අපිට ඇති වෙන ප්‍රශ්න අපිට අදාළයි.
තත්ත්වය කියන්නේ මහත්තයෝ ආයෙ මෙහෙම මේ ඇඟ තද කරගෙන ඉන්න ඉතාදාගන්න තමයි අමාරු මහත්තයෝ ඉතින්. ඇයි උඹට හිතාදාගන්න බැරි? මං කොහොමද නෝයි කෝල් එක කියන්නේ වර වේද කියලා? ඉතින් ඔයාලා කතා කරන්න බැරි නම් අතේ සිග්නල් එකක් දෙන්න තිබ්බනේ. ඉතින් ඔයාලා දෙන සිග්නල් එකක් දෙන්න තිබ්බනේ. මොකටද කන ළඟට වෙලා කෑගහන්නේ? ඔයාද මට මන්නං ආ දැක්ක ගමන් මම අඳුරගත්තා එයා තමයි කියලා.